Education 2020 YouTube channel එකට අපි පළවෙනි පාඩම යටතේ කතා කරා කලමනාකරණය කියන්නේ මොකක්ද කියන කාර්යය සම්බන්ධව පොදු නිර්වචනයක් ගොඩනගන ආකාරය ගැන අපි කලින් පාඩමේ සාකච්ඡා කරා. ඉතින් අද දෙවෙනි කොටස යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලමනාකරණ ක්‍රියාවලිය නැත්නම් මැනේජ්මන්ට් ප්‍රොසෙස් එකේ අඩංගු වෙන්න ඕන කරුණු මොනවද කියන කාර්යය සම්බන්ධව. එතන මෙන්න මේ කලමනාකරණ ක්‍රියාවලිය තුල අඩංගු වෙන මූලිකාංග හතරයි. එහෙම නැත්නම් අපි කියනවා කලමනාකරණයේ ශ්‍රිත නැත්නම් කාර්යයන් නැත්නම් මූලිකාංග හතරයි කියලා. පළවෙනි එකට අපි කියනවා සැලසුම්කරණය කියලා, ඉංග්‍රීසියෙන් කියනවා ප්ලෑනින් කියලා. දෙවෙනි එකට අපි කියනවා සංවිධානකරණය කියලා, ඉංග්‍රීසියෙන් කියනවා ඕගනයිසින් කියලා. තුන්වෙනි එකට කියනවා මෙහෙයවීම කියලා, එකට අපි කියනවා ලීඩින් කියලා. හතරවෙනි එකට අපි කියනවා පාලනය කියලා, එකට කියනවා කන්ට්‍රෝලින් කියලා. අපි අද මාතෘකාව තමයි කලමනාකරණ ක්‍රියාවලිය නැත්නම් මැනේජ්මන්ට් ප්‍රොසෙස් කියන එක. එතන මෙන්න මේ කලමනාකරණයේ ශ්‍රිත නැත්නම් කාර්යයන් නැත්නම් මූලිකාංග හතරයි. පළවෙනි එක සැලසුම්කරණය, දෙවෙනි එක සංවිධානකරණය, තුන්වෙනි එක මෙහෙයවීම, හතරවෙනි එක පාලනය. එතන අපි බලමු මුලින්ම මෙන්න මේ සැලසුම්කරණය කියන ක්‍රියාවලියේ අන්තර්ගත වෙන්න ඕන කරුණු මොනවද? අන්න ඒ ඔස්සේ සැලසුම්කරණය අපි කොහොමද හඳුන්වන්නේ කියන කාරණය ගැන අපි මුලින්ම බලමු. එතන මෙන්න මේ සැලසුම්කරණය කියන වචනය ගැන අපි පැහැදිලි කිරීමට කලින් මෙන්න මේක තුළ ගැබ් වෙන්න ඕන නැත්නම් අන්තර්ගත වෙන්න ඕන කරුණු දෙකක් සම්බන්ධයෙන් අපි දැනගෙන ඉන්න ඕන. පළවෙනි එක තමයි කිසියම් සංවිධානයක් හරි නැත්නම් කිසියම් ආයතනයක් හරි අනේයාගේ අනාගතයේ ළඟා කරගත යුතු පරමාර්ථ සහ අරමුණු ස්ථාපිත කර ගැනීම වැදගත් වෙනවා. අන්න ඒක තමයි පළවෙනි කරුණ. එතන මම කලින් පාඩමේදී ඔයාලට පැහැදිලි කරලා දුන්නා පරමාර්ථයක් කියන්නේ මොකක්ද, අරමුණක් කියන එකක් මොකක්ද කියන එක ගැන ඔයාලට මම කලින් පාඩමේදී පැහැදිලි කරා. දෙවනි දේ තමයි මෙන්න මේ පරමාර්ථ සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන උපාය මාර්ග, එහෙම නැත්නම් ක්‍රමවිධි ස්ථාපිත කරන්න ඕන. එතන මේ සැලසුම්කරණයේ කියන වචනය තුල ගැප් වෙන්න ඕන මූලික කරුණු දෙකයි. පළවෙනි එක තමයි අනාගතයේ ළඟා කරගත යුතු පරමාර්ථ සහ අරමුණු ස්ථාපිත කර ගන්න ඕන. දෙවැනි කාරණේ තමයි මෙන්න මේ පරමාර්ථ සහ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන උපාය මාර්ග නැත්තම් ක්‍රමවිධි ස්ථාපිත කරන්න ඕන. ඉතින් මෙන්න මේ දෙක අන්තර්ගත කළා තමයි අපි මෙන්න මේ සැලසුම් කරන කියන වචනය හඳුන්වන්නේ. දෙවැනි එක තමයි සංවිධානකරණය නැත්තම් ඕගනයිසින්. ඉතින් මෙන්න මේ සංවිධානකරණය කියන දේ තුළ අඩංගු යුතු කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේ සඳහා අධිකාරියක් නැත්තම් බලතල බෙදා දීමක් සිදු වෙන්න ඕන. ඒ කියන්නේ ආයතනික හෝ සංවිධානයක පරමාර්ථ සහ අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රියාවලිය තුළ මේ සංවිධානය කරන කියන සැලසුම් කරන ක්‍රියාවලියේ අන්තර්ගත යුතු කරුණු තුනයි. පළවෙනි එක තමයි අධිකාරිය නැත්තම් බලතල බෙදා දීම. ඒ කියන්නේ තනතුරට අදාළ වන බලතල ඒ පුද්ගලයන්ට ලබා දීම සිදු කරන්න ඕන. දෙවෙනි එක තමයි මෙන්න මේ කණ්ඩායමේ සමාජිකයන් අතර කාර්ය පැවරීම නැත්තම් වැඩ බෙදා දීම සිදු වෙන්න ඕන. තුන්වෙනි එක තමයි මෙන්න මේ සඳහා අවශ්‍ය සම්පත් බෙදා දීම සිදු වෙන්න ඕන. එනවල මතක තියාගන්න සංවිධානකරණය තුළ මූලික කාරණා තුනක් අන්තර්ගත වී තුයි. පළවෙනි එක තමයි අධිකාරිය නැත්තම් බලතල බෙදා දීම. දෙවෙනි එක තමයි කාර්යයන් පැවරීම නැත්තම් වැඩ බෙදා දීම. තුන්වෙනි එක තමයි සම්පත් බෙදා දීම. ඊළඟ කලමනාකරණ ක්‍රියාවලියේ තුන්වෙනි එක තමයි ලීඩින් නැත්තම් මෙහෙයවීම. එතන මෙන්න මේ යටතේ මූලික කරුණු තුනක් යටතේ අපි සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි මෙන්න මේ සඳහා නායකත්වයක් ලබා දෙන්න ඕන. ඒ වගේම තමයි තොරතුරු ලබා දීම සිදු කරන, ඒ කියන්නේ sannivedanayak තියෙන්න ඕන. තුන්වෙනි එක තමයි අභිප්‍රේරණය සිදු වෙන්න ඕන. ඉතින් මෙන්න මේ කාරණා තුන ඔස්සේ තමයි මෙන්න මේ මෙහෙයවීම කියන වචනේ අපි අර්ථකථනය කරන්නේ. මොකද්ද මෙහෙයීම යටතේ අපි මූලික කරුණු තුනක් ගැන සාකච්ඡා කරනවා. මොකද්ද මේ සඳහා මෙහෙයීමේදී නායකත්වයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි මෙන්න මේ කණ්ඩායමේ සමාජිකයන් අතර තොරතුරු ලබා දීම නැත්නම් sannivedanayak සිදු වෙන්න ඕන. පළදායි sannivedanayak සිදු වෙන්න ඕන. ඒත් එක්කම තමයි කණ්ඩායමේ සමාජිකයන් අභිප්‍රේරණය සිදු වෙන්න ඕන. ඒතර අභිප්‍රේරණය ගැන මම කලින් පාඩමේදී ඔයාලට කියලා දුන්නා. ඒ වගේම තමයි කලමනාකරණ ක්‍රියාවලියේ හතරවෙනි එක තමයි පාලනය නැත්නම් කන්ට්‍රෝලින්. පාලනය කළ කියන්නේ පාලනය කියලා කියන්නේ සැලසු, ඒ කියන්නේ කිසියම් ආයතනයක පරමාර්ථ සහ අරමුතු සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියේදී
මෙන්න මේ කාර්ය සැලසුම් කර ආකාරයටම කටයුතු සිදුවෙනවාද නැද්ද යන්න කියන එක සොයලා බල. ඒ වගේ විචලනයන් තියෙනම් ඒවා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තමයි පාලනය කියලා කියන්නේ. පාලනය කියන්නේ මොකද්ද? සැලසුම් කර ආකාරයටම කටයුතු සිදුවෙනවාද නැද්ද කියන එක සොයලා බල. කිසියම් වූ වෙනස්කමක් නැත්නම් විචලනයක් තියෙනම් ඒවා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තමයි පාලනය කියලා හඳුන්වන්නේ. ඉතින් අපි අද පාඩමෙන් කතා කරේ මැනේජ්මන්ට් ප්‍රොසෙස් එක නැත්තම් කලමනා කරන ක්‍රියාවලිය ගැන. ඉතින් මෙන්න මේ කලමනාකරණයේ ශ්‍රිත නැත්තම් කාර්යයන් නැත්තම් මූලිකාංග 4යි. මෙන්න මේ කලමනා කරන ක්‍රියාවලියේ කාර්යයන් මූලිකාංග 4යි. පළවෙනි එක තමයි සැලසුම් කරණය, දෙවෙනි එක තමයි සංවිධානකරණය, තුන්වෙනි එක තමයි මෙහෙයවීම, හතරවෙනි එක පාලනය. ඉතින් මේ සැලසුම් කරණය කියන වචනය තුල ගැබ්බෙන්න ඕන කරුණු දෙකක් මම කිව්වා. මොකද්ද? අනාගතයේ ළඟා කරගත යුතු පරමාර්ථ සහ අරමුණු ස්ථාපිත කර ගැනීම තියෙන්න ඕන. ඒ වගේම තමයි එම පරමාර්ථ සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය උපාය මාර්ග නැත්නම් ක්‍රමවිධි සකස් කරන්න ඕන. දෙවෙනි එක තමයි සංවිධානකරණය. සංවිධානකරණය තුළ ගැබ්විය යුතු කරුණු තුනයි. එක තමයි අධිකාරිය නැත්නම් බලතල බෙදා දීම. දෙවෙනි එක තමයි වැඩ බෙදා දීම නැත්නම් කාර්යයන් පැවරීම. තුන්වෙනි එක තමයි සම්පත් බෙදා දීම. මෙහෙයවීම යටතේදී මූලික කරුණු තුනක් ඒ හැඳින්වීම තුළ අන්තර්ගත වෙන්න ඕන. මොකද නායකත්වය ලබා දීම සම්බන්ධව, ඒ වගේම තමයි තොරතුරු ලබා දීම නැත්නම් sannivedanaya siduwima සම්බන්ධව සහ අභිප්‍රේරණය සම්බන්ධව. ඒ වගේම තමයි පාලනය කියන වචනේ තේරුම තමයි මෙන්න මේ සැලසුම් කර ආකාරයටම මෙන්න මේ කටයුත්ත සිදුවෙනවාද නැද්ද කියන එක සොයා බැලලා ඒ පිළිබඳ වෙනස්කමක් නැත්නම් විචලනයක් තියෙනවා එක හඳුනාගෙන ඒව නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තමයි පාලනය කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේ කලමනාකරණය සම්බන්ධව ඊතර කොටස අපි ඊළඟ කොටසෙන් සාකච්ඡා කරනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා Education 2020 YouTube channel එකත් එක්ක එකතු වෙන්න, channel එකේ වීඩියෝ නරඹන්න, වීඩියෝ හොඳයි නම් like කරන්න, share කරන්න කියලා හැමෝගෙන් ඉල්ලනවා.